අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත සවසහාය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල පැය 24න් 14ක් විදුලිය දෙන්න සමත් විදුලි බල මණ්ඩලය කොමිසමේ අරමුණ පනතින් බලන්න කියන විදුලිය කපන්න අවසර දෙන සභාපති ඉදිරි මාසයේ පැය 24ම අඳුරේ ඉන්න වෙයි පාටලී කියයි පැය 12ක්වත් විදුලිය කපන්න වෙන බව ඉංජිනේරුවන් කියයි රට පුරාම නොනවතින තෙල් පෝලිම් සතියන්තේ ඩීසල් පෝලිම් වල ඉන්න එපා කණිජ තෙල් සංස්ථාව කියයි බණ්ඩාර වෙලදී නාමල්ට ඉන්ධන පෝලිම් වල ජනතාවගේ විරෝධය ලිට්‍රෝ ගෑස් මිල වැඩි කිරීමට අදාළ යෝජනාව කැබිනට්ටුවට සභාපති දේශාර කියයි ලිට්‍රෝ ගෑස් පෙන්වන දිනය වැඩි ඈතක නොවේ ගෑස් ගන්න රට පුරාදත් පෝලිම් ඉදිරි මාස දෙක ඇතුළත රෝහල් පද්ධති අකර්මණ්‍ය වෙයිද ආණ්ඩුවට දැන් කොරෝනා හැදිලා ගඳ සුවඳ දැනෙන කට්ටිය අපිත් එක්ක එකතු වෙන්න විමල් සහ උදේගෙන් ආරාධනා ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයට නිදහස් පක්ෂයේ සහය පස්වන බිම්ස්ටෙක් සමුළුව ජනපති අමතයි මේක දේශපාලනය කරන වෙලාවක් නෙවෙයි රට ගැන හිතලා හැමෝම වැඩ කළ යුතු වෙලාවක් අගමැති මහින්ද කියයි පාහියන්ගල ආනන්ද හිමියන් මහ බැංකුවට කඩාපනි කබ්‍රාල්ගේ දුහුරයත් ඉල්ලයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ලාෆ් ගෑස් මිල ඉහළ ගිහින් වැඩි කාලයක් නැහැ දැන් ලිට්‍රෝ ගෑස් මිලත් ඉහළ දාන්න අදාළ යෝජනා කැබිනට් ටුවට ඉදිරිපත් කරලා තියෙනවා මේ මිල කීයකින් ඉහළ යයිද තාමත් ගෑස් ගන්න මිනිස්සු පෝලිම් වල ඉන්නවා ගෑස් සිලින්ඩර් ලක්ෂයකට වඩා වෙළඳපොළට නිකුත් කරනවා නම් ඇයි මේ පෝලිම් මිනිස්සු ආසාවට පෝලිමේ ඉන්නවද කියන එකත් අහන්න හිතුණා ලිට්‍රෝ ගෑස් මිලත් හෙටානිද්ද ඉහළ යනවා කියන එක දැන් තහවුරුයි. ලිට්‍රෝ සමාගමේ සභාපති තේෂාර ජයසිංහ මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියේ මිල ඉහළ දැමීමට අදාළ ඉල්ලීමක් සිදු කර ඇති බවයි. ඔහෙම ඉල්ලීමක් කරලා තියෙනවා. ඒක මං සඳහන් කරලා තියෙන කැබිනට් මණ්ඩලයට percentage එකක් විදියට දීලා තිබුණේ කොහොමද ඉල්ලලා තිබුණේ හරියට? නෑ percentage එකක් විදියට නෙවෙයි අපේ එක costing එකක් තියෙනවා. අපිට මිල සූත්‍රයක් තියෙනවා. ඒ calculation අවදද බාර දුන්නේ අවස්ථා කිහිපයකදී බාර දුන්නා අවසානික බාර දුන්නේ ගිය සඳුදා මුදල් අමාත්‍යාංශය හරහා තමයි කැබිනට් මණ්ඩලයට යන්නේ ඒ කාලෙත් එක බැලුවා මේ කාලේ දැන් විශාල ගාණකින් ගෑස් සිලින්ඩර් වැඩි වෙන්න හැකියාව තියෙනව නේද අනිවාර්යයෙන් ලොකු ගාණකින් ඔව් පුද්ගලික අංශය වැඩි කරාට වඩා වැඩි වෙන්නත් පුළුවන්ද පෞද්ගලික අංශයේ වැඩි කළ මිලට වඩා වැඩි මිලකින් ඉහළ යයිද කියන ප්‍රශ්නයට ලිට්‍රෝ සභාපතිතුමා පිළිතුරු ලබා දුන්නේ නැහැ. එහෙත් වැඩි වෙන මිල ගැන දල අවබෝධයක් ලබා ගන්න දැන් මහජනතාවට නම් පුළුවන්. 2015 සිට 2022 දක්වා ලිට්‍රෝ සමාගමේ ගෑස් මිල ඉහළ යාමේ ප්‍රතිශතය ලාෆ් ගෑස් මිල ඉහළ යාමේ ප්‍රතිශතයට ආසන්නව පැවතියා. 2021 වසරේ ලාෆ් ගෑස් මිල 98.22 ප්‍රතිශතයකින් ඉහළ යද්දී ලිට්‍රෝ ගෑස් මිල ඉහළ ගියේ 79.1 ප්‍රතිශතයකින්. ආසන්නව ගත් කල මෙහි වෙනස 111.12 ප්‍රතිශතයක් 2015 සිට මේ දක්වා ලාෆ් ගෑස් සිය ඉහළම මිල ඉහළ දැමීම පසුගිය වසරේ මෙන්ම මේ වසරෙත් සිදු කළා 2021 ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 1493 සිට රුපියල් 2840 දක්වා මිල ඉහළ ගියා 2021 වසරේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1493 සිට රුපියල් 2675ක් දක්වා මිල ඉහළ ගියා 2021 වසරේ මේ මිල ඉහළ යාම ලාෆ් ගෑස් මිලට සාපේක්ෂව ලිට්‍රෝ ගෑස් මිල වාර්තා කළේ රුපියල් 165ක අඩුවක් මේ තත්ත්වයත් සමග ලිට්‍රෝ මිල ඉහළ යාම ගැන දැන් අපට කෙටි අවබෝධයක් ලබා ගන්න පුළුවන් කොහොම වුණත් අප්‍රේල් මාසේ වෙද්දි මේ ගෑස් පෝලිම් ඉවර වෙන්න කියලා රාජ්‍ය ඇමති ලසන්ත ප්‍රාර්ථනා කර සිටියා දැන් ගෑස් පෝලිම් වල ඉන්න ජනතාව හෙන ඉල්ලනවා ජනතාව හෙන ඉල්ලන එක සාධාරණයි ලබන 4 වෙනිද 5 වෙනිද වෙනකොට ඒ හිගේ නැති වෙයි කියන එකක් තමයි ලිට්‍රෝ සමාගම කියලා තිබෙනවා අපි ප්‍රාර්ථනා කරනවා එවැනි ඇති වෙලා ජනතාවට මේ සිදුවෙන අපහසුතාවයන් අවම වෙයි කියන ප්‍රාර්ථනාවක් තමයි අපිත් තිබෙන්නේ. ලිට්‍රෝ සමාගමේ ගෑස් මිල මිල යනවද? තව දුරටත් ගෑස් වල මිලත් අනිවාර්යයෙන්ම ඉහළ යාමකට ලක් වෙයි. ලිට්‍රෝ සමාගමේ සභාපති තේෂාරත් කිව්වේ අප්‍රේල් මාසේ ගෑස් වලට අදාළ ඇනෙම් වගේම ණයවර ලිපිවල කටයුතුත් මේ වෙනකොට සිද්ධ වෙනවා කියලයි. අප්‍රේල් මාසය සඳහා ගෑස් මෙට්‍රික් ටන් 30000ක ඇනෙමක් මේ වෙන විට සකස් කරලා තියෙන ඒ සඳහා අවශ්‍ය කරන ණයවර ලිපි නිකුත් කිරීම සහ ඒ අදාළ කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. අපේ රටේ දැන් ගෑස් වලටත් පොලිස් ආරක්ෂාව දෙන්න වෙලා. මොකද මිනිස්සු ගෑස් සිලින්ඩරයටත් එන කොටා ගන්න තත්වයකටපත් වෙලා.
ගෑස් සිලින්ඩර් ලක්ෂ ගානේ වෙළඳපොළට එනවා කියලා ලිට්‍රෝ සමාගම කිව්වත් මේ ගෑස් වලට මොකද වෙන්නේ මේ මිනිස්සු පොලිමේ ඉන්නේ ආසාවටද කියලායි දැන් අපට අහන්න ඉතුරු වෙලා තියෙන්නේ දැන් සැබෑ ඉතින් අපිට හරි සැබෑ ආසාවෙන් යන පොලිමේ සෞභාග්‍ය දැක්ම දෝරගලනෝ දැන් එතන පුදුම සනීපයක් තියෙන්නේ නිකන් ඉන්න බෑ මේ ඇවිල්ලා ඉන්නේ මේ දුන්න ප්‍රතිඵල තමයි ඉතින් අපිට හම්බ වෙන්නේ දීලා කරගත්ත හොඳ හැටි මේ සර් රුපියල් 113ට පෙට්‍රල් ගහලා රුපියල් 80ට හාල් කාලා රුපියල් 1000 ගානට ගෑස් අරගෙන ඉන්නකොට අපේ මිනිසුන් ටෝන කරා රට බේරන්න ඔන්න රට බේරගත්තු හැටි අපි පොලිමේ තෙල් ටික නිකන් දුන්නද ගෑස් ටික නිකන් දුන්නද සල්ලි නැ බංකොලොත් කියනවා මංකොල්ල කාලද අපි කෑවේ නැ උන්දන් කාලා කාලුට අමාර ගන්න බැරුව ඉන්නේ දැන් 69 ලක්ෂෙන් එක්කෙනෙක් මම දැන් නම් සැපයි විනය හදාගෙන යන ගමන් අපි ඉන්නේ මේ අවුරුදු 65 70 වෙච්ච මාමලගේ ඉඳලා අපි පුරුදු වෙනවා පොලිමේට යන්න හරිම සතුටුයි කියන්න මේ වගේ තත්ත්වයක් උදා වෙච්ච එක ගැන චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ මේ යුද්ධ කුත් කරගෙන රට පාලනය කරා ෂෝකට මෙයාට මේ කොරෝනියක් ඇවිල්ලා රට පාලනය කරගන්න බෑනේ ඉන්න රටක් දෙනවා කියලා ඡන්දේ ගත්තේ තොපි ඡන්දේ දීලා පෝලිං වල දුක් විඳින්නේ අපි ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකෙන් ඇමරිකානු ඩොලර් මිලියන 80ක් පමණ ඖෂධ මිලදී ගැනීමට වෙන් කරන බවයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසන්නේ දැනට වකුගඩු පිළිකා සහ හෘද රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ හිඟ බව රජ්‍ය ඖෂධ වේදීන්ගේ සංගමේ සභාපති අජිත් පී තිලකරත්න මහතා පවසනවා කොහොම වුණත් ඖෂධ හිඟය සේම අසීමිත ලෙස මිල ඉහළ යාම දැන් අසරණ රෝගීන්ගේ ජීවත් වීමේ දින ගණන් අඩු කරනවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ දැන් මාස කිහිපයක සිට ක්‍රමයෙන් සමහර ඖෂධවල මිල ඉහළ ගියා. ඒ සමගම ඖෂධ හිඟයක්ද ඇති වුණා. විශේෂයෙන් පිළිකා, දියවැඩියා, හෘද, වකුගඩු වැනි රෝගවලට දිනපතා ඖෂධ ගත යුතුයි. මේ බොහෝ ඖෂධ දැන් වෙළඳපළේ නැහැ. විශේෂයෙන් රෝහල් පද්ධතිය තුලත් නැහැ. සමහර සත්කම් නිර්වින්දන ඖෂධ නැතිකම නිසා අතහැර දාන්න වෙලා. මේ පිළිබඳව කතා කළ රජයේ ඖෂධ වේදින්ගේ සංගමේ සභාපතිවරයා. අද වෙනකොට දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුල හෘද රෝගීන්, වකුගඩු රෝගීන්, පිළිකා රෝගීන් භාවිතා කරන ඖෂධ විශාල ප්‍රමාණයක් තොග අවසන් වෙලා තියෙනවා. ඉදිරි මාසකමාර දෙක ඇතුළත තව ඖෂධ විශාල ප්‍රමාණයක් තොග අවසන් වීමට නියමිතව තියෙනවා. මේ තත්ත්වය මේ ආකාරයට ක්‍රියාත්මක වුණොත් මාස එකමාරක් ඇතුළත සමස්ත රෝහල් පද්ධතිය ඉතා විශාල වශයෙන් අකර්මණ්‍ය වෙනවා. අත්‍යවශ්‍ය ශල්‍යාගාර තුල දැඩි සත්කාරයකක තුල භාවිතා කරන ශල්‍ය උපකරණ ඉතා විශාල වශයෙන් තොග අවසන් වීම පවතිනවා සමහර ඒ වගේ තොග මේ වෙනකොටත් අවසන් වෙලා තියෙනවා. මේ අතර ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ ඉන්දියා ක්‍රෙඩිට් ලයින් එකෙන් ඖෂධ මිලදී ගන්නා බවයි. අපි කවුරුත් දන්න දෙයක් තමයි රහසක් නෙමෙයි. අපිට විදේශ විනිමය ප්‍රශ්නයක් තියෙනවා මේ මොහොතේ. ඒකෝ ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකෙන් 75% ක විතර ගෙහෙත් ගෙන් ඩොලර් මිලියන 80ක් වෙන් කරලා මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. මේ තියෙන විදේශ විනිමය ප්‍රශ්නේ අතරතුර අපිට ඒකෙන් අපේ අවබෝධයක් ඇතුව අපිට කරන්න පුළුවන් වැඩ කොටස කරන්න. පිට රටින් ගෙනෙන බඩු සම්බන්ධව ගැටලුවක් තියෙනවා අපිට. හැබැයි ඒකට ප්‍රමුඛත්වය දෙන්න කියලා අධිකර ජනාධිපතිතුමා නිරන්තරයෙන්ම කියන්නේ සෞඛ්‍යයත් එක්ක විකල්ප හදන්න යන්නේ පරිම වැඩපිළිවෙල ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන. ඒ අතරතුර යම් යම් සුළුසුළු අඩුපාඩුකම් නැතුවම මේ නමුත් ඒව නිවැරදි කරගෙන තාම අපිට යන්න පුළුවන්. බැරි වෙච්ච දාට මම තමන් වාසලට කියන්න. මේ අතර සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේශ් මහතා මේ බරපතල තත්ත්වයේ පිළිබඳව අදහස් පළ කළා. ඔය ජාතික රෝහලේ පරීක්ෂණ ප්‍රශ්නේ මීට මාස 8කට විතර ඉස්සෙල්ලා ජාතික රෝහලේ හොඳට වැඩ කරපු බිලියන ගණනක් වටින උපකරණ ඉවත දාලා අලුත්ම යන්ත්‍ර ගෙනාව බිලියන ගාණක් වියදම් කළා. ඒ බිලියන ගාණක් වියදම් කළ අලුත් යන්ත්‍ර ගෙනාපු නිසාම ප්‍රතික්‍රියක බිල 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. එතකොට මේ 3 ගුණය ඉතුරු කරගත්තා නම් අද දවසේ අපිට ජාතික රෝහලේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. මීට මාස 8කට ඉස්සෙල්ලා වැඩ කරන උපකරණ කුණු කූඩේට විසි කරලා බිලියන ගාණක් වැය කරන ජාතික රෝහල රුපියල් 2.50ට කරන්න පුළුවන් සුගර් පරීක්ෂණය රුපියල් 28ට කරන ශ්‍රී ලංකා ජාතික රෝහල එහෙම ප්‍රතිපත්ති තීරණ ගන්න ඉඩ දෙන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය අද කියනවා ප්‍රතික්‍රියක හිඟ නිසා පරීක්ෂණ නවත්තන්න කියලා. මේ දේශපාලනය කිරීමට කාලයක් නෙවෙයි රට ගැන හිතලා හැමෝම වැඩ කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ වාරි සෞභාග්‍ය වැවමුණු 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවයට එක් වෙමින් වාරි සෞභාග්‍ය වැවමුණු 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ දෙවන අදියරේ සමාරම්භක උත්සවයට අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණේ අරලියගහ මන්දිරයේ සිටයි. කුරුණෑගල නිකවරටිය ආසනේ කොබේගනේ මීගස්සව ප්‍රදේශයේ ඇති මහවැව් ප්‍රතිසංස්කරණ කටයුතු අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් මෙහිදී මාර්ගගත ක්‍රමයට ආරම්භ කෙරුණා. මෙම අවස්ථාවට වාරි මාර්ග අමාත්‍ය ජමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය අනුරුද්ධ ජයරත්න මහතා දෙක්ව සිටියා. මීට අමතරව තවත් ප්‍රදේශ කිහිපයක වැව් ප්‍රතිසංස්කරණය කිරීමද අද දින ආරම්භ වුණා.
වැඩසටහනේ දෙවන අදියර යටතේ අද දින රට පුරා වැව් 100ක් ප්‍රතිසංස්කරණය කිරීම මෙලෙස ආරම්භ වී තිබෙනවා. අපි දන්නවා අද දුෂ්කරතරසක් පොඩි ජනතාව මුහුණ දෙනවා. අපි සමහරු ඉතින් ඉන්නවා අපි මේව දන්නේ නැහැ කියලා. නොදන්නවා වගේ ඉන්නවද කියලා අහනවා. ඒ නිසා තමයි අපි මේ වෙලාවේ සර්වපාක්ෂික සමුළුවක් කරන් පෞරුගී දාලා කනවලා හිතලා හැමෝම අදහස් කරගෙන මේ ගොඩේන වේදිකාව නිර්මාණය කරන්න අපි කටයුතු කරමු. කොවිඩ් වසංගතය අපි හිතලා නිර්මාණය කරපු ගන්න නෙවෙයි. සමහරු සමහරු ඒකත් අපි කරා කියලා ජනතාව උසි ගන්නවා නාදනවා. අපි සූදානම් හැම වෙලාවෙම විරුද්ධ පක්ෂේ වුණත් හොඳ ප්‍රායෝගික අදහස් අරගෙන ඉදිරියට යන්න. මේ රට තියෙන්නේ මේ දේශපාලනේ විතරක් කරන වෙලාවක් නෙවෙයි මේක. මම හිතන්නේ මේ වෙලාව රට ගැන හිතලා හැමෝම වැඩ කළ යුතු වෙලාවක් කියලා විශ්වාස කරන්නේ. මේ නිසා සර්වපාක්ෂික සම්මුලට නාපු අයට ඊළඟට වතාව එක්වන්නයි කියලා අපි ආරාධනා කරනවා. අලුත් අවුරුදු සමය ළඟ ළඟ එනවා. ඇත්ත ප්‍රශ්නය දැක්කත් හෙට අනිද්දට හින්දන නැති වෙයි, ආහාර නැති වෙයි, හැමදේම වැඩි වෙයි කියලා බුරු බියක් ඇති කරගන්න ඕන නැහැ. සමහරුවේ මම අහනවාත් ඇත්ත මේ ඇත්ත සමහර ප්‍රශ්න මම රටේ ජනතාවත් නොදැනුවත්ව කවුරු නිර්මාණය කරනවද කියලා අපි දන්නේ නැහැ. ඒකයි මම කියන්නේ අපි අර්බුද තියෙන බව අපි පිළිගන්න ඕන. ඊයව ඩීසල් නැව තාමත් මහ මොහොතේ ගෙවා ගන්න සල්ලි නැහැ. මේ නැවේ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් තියෙනවා. දැන් රට පුරාම ආයේ ඩීසල් හිඟයක් තියෙනවා. කණිත නීතිගත සංස්ථාව සතුවත් ප්‍රමාණවත් තරම් ඩීසල් නැහැ කියලා එහි සභාපතිවරයා ප්‍රකාශ කළා. ඇමති ලොකුගේ නම් දවසට ඩීසල්, පෙට්‍රල්, බවුසර් උදේට එකයි හවසට එකයි ගානි පෙරෝම් හල්වලට යවනවා. කටින් බතලකොළ හිටවන එතුමාට ඉන්ධන හල්ලසල පෝලිම් වලට එන්න කියලා ජනතාව ආරාධනා කරනවා. නාමල් රාජපක්ෂ ඇමතිවරයා බණ්ඩාරවල උත්සවයකට සහභාගී වීමට නියමිතව තිබුණා. ඒ අසල තිබූ තෙල් පෝලිම් ඉවත් කරන්න පොලිසිය උත්සාහ කළ අවස්ථාවේ ජනතාව ඊට විරෝධය පළ කළා. ඇත්ත කතාව මෙහෙම ලාහිට ගෙම්බෝ එකතු කරනවා වගේ ඩීසල් පෙට්‍රල් නැව් ඇවිත් වැඩක් නැහැ. ඉඳලා හිටලා හාව හඳ දකිනවා වගේ එන ඉන්ධන නැව්වලින් මේ හිඟේ පුරවන්නත් බෑ. මේ පෝලිම් නැති කරන්න නම් ඇත්තටම මාසයට නැව් 10ක්වත් අවශ්‍ය වෙනවා. දැන් ඊයේ ආව නැවත් තාම මහමූදේ. ඒ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් විතර තියෙනවා. නැව ආවට ඩොලර් දෙනකන් ගොඩ බාන්නේ නැහැ. නැවට දෙන්න ඩොලර් ලැබුණේ නැති නිසා දැන් සංස්ථාව සතුවත් ඉන්ධන සංචිත නැහැ කියලා එහි සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කරනවා. 2021 වසර ජනවාරි මාසේ ගත්තොත් අපි ඩීසල් පරිභෝජනය කළ තිබුණේ මෙට්‍රික් ටොන් 1,39,000ක්. මේ කර්මාන්තා සියලු කාර්යයන් වලට 2022 ජනවාරි මාසේ ඒක 1,98,000කට වැඩි වෙලා තියෙනවා. අද 2022 මාර්තු මාසේ වෙනකොට ඒක ඉහළ ගිහලා තියෙනවා 211,500කට. අසීමිත පරිභෝජනයක්. පසුගිය වසරට වඩා එමෙත ඊට කලින් වසරවල වලට වඩා 30%ක 35%ක ප්‍රමාණයක් ඉන්ධන පරිභෝජනය වැඩි වෙලා තියෙනවා. අපි මම ඊයේ දවසේ ඉල්ලීමක් කරා මහ ජනතා ඩීසල් පිළිබඳව අපේ අද මේ දින දෙකේ ඉල්ලුමට සරලන ප්‍රමාණය ලබා දෙන හැකියාවක් නැහැ. එම නිසා ඉන්ධන පිරුම් වලසල පෙළ ගැහිලා ඉන්න එපා කියන ඉල්ලීම අපි කරා. මම ඇත්ත වශයෙන්ම ජනතාවට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. ඔවුන්ගේ ඉල්ලීම යම් ආකාරයකට ඔවුන් පිළිඅරගෙන තියෙනවා. දැන් ඇත්තටම මේ සතියන්තයේ ඩීසල් පෝලිම් වලට යන්න එපා. තියෙන ඩීසල් ටිකත් පුච්ච ගන්න එපා. ඇත්තටම බෙදන්න ඩීසල් නැහැ කියලා තමයි මේ වගකීම්යුත්තන් මේ කියන්නේ. සභාපතිවරයා පෝලිම් නෑ කිව්වට රට පුරා පෝලිම්. පසුගිය වසරට වඩා ඉන්ධන පරිභෝජනේ වැඩි වෙලාලු. එල්ලෙන්න වැලේ වැල් නැතුව ඉන්න ජනතාව උදේ හවස විනෝද චාරිකා යනවා කියලා වෙන්නේ නැති මේ අය හිතනවා ඇත්තේ. හරියට එතුමල්ලා මේ උදේ හවස විදේශ ගත වෙනවා වගේ. ඇත්තටම ඉන්ධන පරිභෝජනේ වැඩි වෙලා නම් හොයලා බලන්න. ඉන්ධන වැඩිපුර ඉක්මනට පිච්චනවද කියලා. සල්ලිත් දීලා පෝලිමේ ඉඳලා තෙල් ගන්න ගියහමත් සමහර අවස්ථාවල දැන් අයිතිකාරීන්ගේ ගණංකාරකම් බලන්නත් පාරිභෝගිකින්ට සිද්ධ වෙලා. දැන් ජනතාව පාරවල් වහමින් මග හරස් කරමින් පාරට එන්න පටන් අරන්. ඒ ඉවසලා ඉවසලා බැරිම තැනයි. අද කොළඹ ටවුන් හෝල් සිපෙට්කෝ ඉන්ධන පිරුම්හල අසල පාර අවහිර කරමින් ජනතාව විරෝධය පළ කළා. ¡Vamos!
බණ්ඩාරවිල ජනතාව නාමල් රාජපක්ෂ ඇමතිවරයාගේ පැමිණීමක් සම්බන්ධයෙන් විරෝධය පළ කළා. නාමල් රාජපක්ෂ මහතා බණ්ඩාරවිල උත්සවයකට සහභාගි වීමට නියමිතව තිබුණා. ඒ උත්සවයේ අසල තිබූ ඩීසල් පෝලිම ඉවත් කිරීමටයි පොලිසිය උත්සාහ කළේ. අන්තිමට ජනතාව පාර හරස් කරමින් නාමල් රාජපක්ෂ මහතාගේ පැමිණීමට විරෝධය පළ කළා. හැටන් ජනතාවත් පාර හරස් කරමින් ඉන්දන ඉල්ලා හිටියා. දුම්රිය ගමනත් මේ යන විදිහට අද හෙට නතර වෙන්න පුළුවන්. දුම්රිය ධාවනයට ඩීසල් අත්‍යවශ්‍යයි. මේ පිළිබඳව කතා කළ ඇමති දිලුම් අමුණුගම මහතා. දැන් පෝලිං තත්ත්වයක් තියෙනවනේ. අපි නෑ කිව්වොත් බොරුවක් නේ. මේ තත්ත්වේ නැති වෙනවා ඉන්දියා න්‍යාය ආධාර ක්‍රමයේ යටතේ එන නැව් ෂෙඩියුල් එක පටන් ගත්තා. දැන් තියෙනවා දැන් තියෙන්නේ අරව නෙමෙයි දැන් තියෙන්නේ අනිත් ඒවා නමුත් ඒවා මදි ඔවිදින් නැති වුණාම උද්ඝෝෂණය කරනවා ඉතින් ඒක තමයි මම කිව්වේ ඔය තත්ත්වයේ තියේයි පස්වෙන්ද වෙනකයි ඒ නිසා තමයි මම කිව්වේ කරන එක මේ දවස් ටිකේ කරගන්න මොකද විපක්ෂයට පස්වෙන්දෙන් පස්සේ කරන්න බැරි වෙයි අපරාධේ පස්වෙන්දෙන් නඳුන්නේ ඔබතුමා නෑ කමන්නේ නැති යාලට මොකක් හරි වැඩක් තියෙනත් අපි බොහොම අමාරුවෙන් තෙල් සංස්ථාවත් එක්ක කතා කරලා ඒ තෙල් ටික ගන්න මොකද දුම්රිය තමයි තෙල් වලින් 30% විතර ප්‍රවාහණය කරන්නේ තෙල් ප්‍රවාහණය කරන්නත් තෙල් අපිට දෙන්න ඕනේ නැත්නම් තෙල් ප්‍රවාහණය කරන්නත් බැරි වෙනවා අපිට පුළුවන් ආකාරයට ඒ තෙල් සපයනවා තාම තෙල් හිගවීම නිසා දුම්රියක් අපිට අවලංගු කරන්න සිද්ධ වෙලා නැහැ ඉදිරි දින දෙක තුල බස් දහවණයත් නතර කරන්න වේවි කියලා අද ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමණු විජේරත්න මහත්මයා පවසනවා හෙට දිනේ සම්පූර්ණයෙන්ම බස් රථ ධාවනය අඩාල වෙනවා විශේෂයෙන්ම ඩීසල් නොමැතිකම. කෙසේ වෙතත් අපිට බරපතල ගැටලුවක් තියෙන්නේ ඩීසල් ලැබෙන්නේ කවදාද කියන එක අපිට යම් ගැටලුවක් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ සතිය තුල මම පැහැදිලිව ජනතාවට කියනවා මේ සතිය ඉතිරි දවස් අද බදාදා ඉතිරි දවස් දෙක පිළිබඳ යම් හෝ බලාපොරොත්තුවක් තියාගන්න අපිට හැකි උපරිම ආකාරයෙන් අපි මේ දින දෙක තුල ඒ කියන්නේ ඉන්ධන ගත්ත බස් රථවල ධාවනය කරන්න අපි කටයුතු කරනවා ඉදිරි පස්වන බිම්ස්ටෙක් සමුළුවේ රාජ්‍යනායක හමුව අද ආරම්භ වුණා. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ආමන්ත්‍රණ ලැබුවා. ගෝලීය අර්බුදයෙන් බිඳවැටෙන ආර්ථිකය සහ ජනතාව ගොඩනැගීමට රටවල් අතර සහයෝගීතාව අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පැවසුවා. බෙන්ගාල බොක්ක ආශ්‍රිත බහුවාංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාවේ හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ පස්වෙනි රාජ්‍යනායක සමුළුව අද ආරම්භ වුණා. සමුළුවේ සත්කාරකත්වයේ ශ්‍රී ලංකාවට හිමිවූ අතර සභාපතිත්වයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හොබවනු ලැබුවා. We meet today at a challenging time for all of us. අද අප හමුවන්නේ අප සියලු දෙනාටම අභියෝගාත්මක මොහොතකයි. COVID-19 වසංගතයත් සමග ලෝකය මේසිය වසේ දරුණුතම අර්බුදයකට මුහුණ දී ඇත. ලෝ පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩා ලැබීම සහ සියලු අහිමි වූ ජීවිත සඳහා මගම මගේ බලවත් සංවේගය පළ කරනවා. වසංගතය සියලුම ජාතීන්ට දරුණු ලෙස බලපෑවා. බොහෝ රටවල් සැලකිය යුතු ආර්ථික සමාජයේ සහ දේශපාලන වෙනස්කම් වලට ලක් වුණා. එහි බලපෑම ගෝලීය ආර්ථිකයට අඛණ්ඩව බලපෑමක් සිදු කරන අතර ඉහළ යන තෙල් මිල ප්‍රවාහන ගාස්තු සහ සැපයුම් සීමා කිරීම ලෝ පුරා උද්දමනයේ ඇති කිරීමට හේතු වී තිබෙනවා. ඉහළ යන ජීවන වියදම සමගින් ගණනය කළ නොහැකි සංඛ්‍යාවක ව්‍යාපාර වසා දැමීම නිසා මිලියන ගණනක් තම ජීවනෝපාය අහිමි වීමෙන් පීඩා විඳින අතර ආර්ථික අවස්ථා පටුවීම සහ සමහර අවස්ථාවල සමස්ත කර්මාන්ත කඩාවැටීමක් දක්නට පිළිවන්. මෑත කාලයේ ඇති වූ අනිකුත් ගෝලීය අර්බුද සමග එක්ව මෙම නරක අතට හැරෙන ආර්ථික තත්ත්වයන් විශේෂයෙන් මිලියන ගණනක් දරිද්‍රතාවයෙන් පීඩා විඳින ජනගහනයක් ඇති සංවර්ධන වෙමින් පවතින ජාතීන්ට ඍණාත්මක බලපෑමක් ඇති කර තිබෙනවා. මේ තත්ත්වයෙන් ගොඩේම සඳහා ඉදිරි මාස සහ වසරවල් තුළ ජාත්‍යන්තර සහ අන්තර්කලාපීය සහයෝගිතාව වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය වනු ඇති. කෙසේ වෙතත් අනිකුත් බොහෝ සංවර්ධන වෙමින් පවතින රටවල් මෙන්ම වසංගතයේ ආර්ථික ප්‍රතිවිපාක විශේෂයෙන් ශ්‍රී ලංකාවට දරුණු ලෙස බලපා තිබෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ආර්ථික තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා. කෙසේ වෙතත් කාලයක් මුළුල්ලේ අත්දැබෙළු අප ජනතාවගේ විශිෂ්ට ශක්තිය මත අපගේ කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගිතාව සමග ශ්‍රී ලංකාව මෙම දුෂ්කරතා ජයගෙන වේගවත් ආර්ථික ප්‍රකෘතියක් ඇති කරගනු ඇතැයි මම විශ්වාස කරනවා.
බිම්ස්ටෙක් ලේකම් කාර්යාලයේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1ක ආධාර මුදලක් ලබා දෙන බව ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා සමුළු අමතමින් පැවසුවා. සංවිධානයේ රටවල් අතර ක්‍රියාකාරීත්වය සහ සහයෝගිතාවයේ ඉහළ නැංවීම සඳහා අවශ්‍ය නීති රාමුව සැකසීමටද කාලය පැමිණ ඇති බවත් කෘෂිකර්මාන්තයේ ඇතුළු අනෙකුත් නිෂ්පාදනයන්හි අගය එකතු කිරීමෙන් මෙම අංශයේ දියුණු කිරීමේ වැදගත්කම ඉන්දියා අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. ලෝක කොවිඩ් වසංගතයේ සේම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම හේතුවෙන් කලාපයේ ජනතාවගේ ජීවන තත්ත්වයට බලපෑම් එල්ල වී තිබෙන බවත් ඒ සඳහා සාමූහිකව ක්‍රියා කිරීමට සියලු දෙනා සූදානම් විය යුතු බවත් සමුළුට එක්වමින් බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂේක් හෂීනා මහත්මිය පැවසුවා. එමෙන්ම සංවිධානයේ ශ්‍රේෂ්ඨ 14ක් යටතේ පවතින සහකීතාව සම්පූර්ණයෙන් බලාත්මක කිරීම සඳහා සියලු සමාජික රටවල් එකතු වී කටයුතු කළ යුතු බවයි ෂේක් හෂීනා මහත්මිය වැඩිදුරටත් පැවසුවේ. මේට අමතරව බූතාන අග්‍රාමාත්‍යවරයා නේපාල අග්‍රාමාත්‍යවරයා මෙන්ම මියන්මාර් විදේශ කටයුතු අමාත්‍යවරයා හා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සිය දේශන ඉදිරිපත් කළා. මේ අර්බුදය තමා විසින් නිර්මාණය කරන ලද එකක් නොවන බවට ප්‍රකාශ කරමින් කිසිවෙකුට ඉවත් විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. වත්මන් ආණ්ඩුවට දැන් කොරෝනා වෛරසය වැළඳී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසන්නේ. එයා අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී නියෝජනය කරන හවුල්කාර පක්ෂ 11 නියෝජිතින් අද කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමියන් බැහැදුටුවා. එහිදී පක්ෂ නියෝජිතින් පවතින දේශපාලන වාතාවරණය සහ අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. මේ ගන්න උත්සාහය ප්‍රශංසනීයයි. කවුරුත් එකතු වෙලා ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුම් හොයාගන්නවානේ. ප්‍රශ්නේ පැහැදිලි කාටද බලපාන රටට බලපාන පොදු ප්‍රශ්නයක් ඒ නිසා ඒ ප්‍රශ්නෙට විසඳුම් සියලු දෙනාම එකතු වෙලා හොයාගත යුතුයි. රට ගැනත් හිතලා ඒ ජනතාව ගැනත් හිතලා මම හිතනවා. මහනාහිමියන් බැහැදකීමේ අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. මේ දවස්වල මේ ආණ්ඩුවේ ඉන්නේ කන් ඇහෙන්නේ නැති, ඇස් පේන්නේ නැති, ගඳ සුවඳ දැනෙන්නේ නැති එහෙම ඉරණමකට ඇදවැටලා කියලා තමයි අපට නම් පේන්නේ. එක්කෙනෙක් කියනවා මේ ගිය පස්වෙන්දෙන් පස්සේ ලයිට් කැපෙන්නේ නැහැ කියලා. අද මන් දන්නේ අද තාම පස්වෙන්ද උදා වුණේ නැද්ද කියලා. බලශක්ති ඇමති කියනවා මේ ඕනතරම් තෙල් තියනවායි කියලා. ආයි දැන් අද කියනවා ඩීසල් නැහැ, ඒ නිසා පොලිමේ ඉන්න එපයි කියලා. ඒ කියන්නේ මොකක් හරි ගඳ සුවඳ, කන් ඇහෙන්නේ නැති, ඇස් පේන්නේ නැති අඳුරු ඉරණමකට ආණ්ඩුව ඇදවැටලා. ඉතින් එහෙම ආණ්ඩුවකට පුළුවන් කමක් නැහැ මේ වගේ තත්වයක්කින් මේ රට බේරගන්න. ඒ නිසා තමයි අපි ආරාධනා කරලා තින්නේ හැමෝටම ගඳ සුවඳ දැනෙන, කන් ඇහෙන, ඇස් පේන අයට එකතු වෙලා පාර්ලිමේන්තුවේ මේ ආණ්ඩුව පරාජයට පත් කළා නව ගමනකට මුල පුරන්න ඕනේ. එහෙම නැතුව මේගොල්ලන්ට මෙහෙම පණ ඇදද මේ රට විනාශ කරන් දෙන්න ඉඩ දී යුතු නැහැ. ඉන්දියාවෙන් හම්බෙච්ච තෙල් දැන් අපේ රියදුරන් කියන බාල තෙල් කියලා. දෙයියනේ මිත්‍රයෙක් නම් උදව් කරනවා නම් මේ වගේ වෙලාවට මේ බාල මොකක් හරි වලද ඒ උදව්ව කරන්නේ. අනික ඒක ගන්නෙත් ණයට කියන්නේ අපි ගෙවන්න ඕන. ඒත් දෙන්නේ බාල තෙල්. මම කියන්නේ පාලකයන්ට අයිතියක් නැහැ. තමන් බාරගත්තු රටක් මෙහෙම අසරණ කරන්න. පාලකයෝ කියන්නේ බාහාරකාරයෝ. බාහාරකාරයෝ තමන් බාරගත්තට වඩා හොඳ තත්ත්වයකට තියලා තමයි රට බාර දෙන්නේ. නැතුව මේක මගේ වගේ මම ඇති කරපු අර්බුදයක් නෙවෙයි කියලා මගාරින්න කරාරින්න කාටවත් බෑ. මොන විදියෙන් හරි කියන්න ඕන බහැපල්ල මොඩියෝ එලියට කියලා. බල බහැලා මේ අපි හැමෝම එකතු වෙලා හදපු ආණ්ඩුව මේ විනාශ කරන්නේ. මේක මෙතනින් වෙනස් කරන්නත් උඹලා පුරෝගාමිත්වය ගනිලා නැත්නම් අපි පැත්ත පළාතකට එන්න දෙන්නේ නැහැ කියන පණිවිඩය දෙන්න. ඒක තමයි කළ යුත්තේ. මුදල් ඇමතුම 5000ක් දෙන්න හදන්නේ අවුරුද්දට. එයාගේ තියෙනවානේ මුද්‍රණාලයක් බියගම. එයාගේ පවුලේ දේපලක්. ඉතින් යාට හිතන වෙලාවට තියෙන කඩදාසි ටික ඔක්කොගේ මේක ගහනවා. ඒ නිසා කඩදාසිත් නැහැ දැන්. හැම කඩදාසියක්ම දැන් මුදල් නෝට්ටු බවට පත් වෙනවා. ඇමතුම තවදුරටත් මුදල් අමාත්‍යවරයා කකුල් දෙක වණවනා දී ඉන්නේ. සාමාන්‍යයෙන් මේ රටේ ජනතාවට මඟ පෙන්වුවේ, රටට මඟ පෙන්වුවේ, පාලකයට මඟ පෙන්වුවේ මහසංගරත්නේ. උන්වහන්සේලා ආශිර්වාද ලැබෙනවා. ඒ වගේ අනිත් බහුජන සංවිධාන, වෘත්තීය සමිති, වෘත්තීය සංවිධාන, පරිසර සංවිධාන මේ සියල්ලත් එක්ක ඉදිරියේ අපි වැඩපිළිවෙල සාකච්ඡා කරනවා. ඊට පස්සේ මේ ආණ්ඩුව gedara යවලා ජනතාවට තමන් කැමති ආණ්ඩුව තෝරගන්න අවස්ථාව ලබා දෙනවා. අර පොදු අපේක්ෂකයෙක් ගැන කිව්වම ඊයක් දෙයිලා යනවද අදවත්? ඉවසීමෙන් බලා ඉන්නේ. අපි මේ ආණ්ඩුව ගෙනාවේ රට දිනවන්න. අපි ගෙනාපු ආණ්ඩුව උනත් අපි තෝරගත්ත නායකයෝ උනත් රට විනාශ කරනවා නම් අපි එයව ඉවර කරමු. ආණ්ඩුවට එරෙහිව ගෙනෙන විශ්වාසභංග යෝජනාවට තමන් සහාය ලබා දීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ඊයේ රාත්‍රියේ සියත ටීවී ඔස්සේ විකාශයේ වූ ටර්නින් පොයින්ට් වැඩසටහන දක්වමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රඟ දක්වමින් ඉන්නේ දුෂ්ටයාගේ චරිතයේද නැතිනම් ප්‍රේමවන්තයාගේ චරිතයද? මං හිතන්නේ ප්‍රේමවන්තයාගේ භූමිකාව, ආදරවන්තයාගේ භූමිකාව වගේම
දුෂ්ටයාගේ භූමිකාවත් රඟපාන්නට සූදානම් වෙමින් අපි ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් පහුගිය කාලේ පොහොට්ටුවේ පොඩ්ඩොයි ලොක්කොයි පන්න පන්න ගැහුවනේ. දැන් මේ සර්වපාක්ෂික සමුලුවක් කියන වචනයක් හරහා මේ ආවේ අතරම නිදහස් පක්ෂය පොඩ්ඩක් ෂේප් කරගන්න. අපි යෝජනා කළා වහම සර්වපාක්ෂික සමුලුවක් ඇඳවන්න කියලා. මේ යෝජනාව තමයි හමස් පෙට්ටිය දාගෙන හිටිය ආණ්ඩුව. අවුරුදු දෙකමාරක් යනකම් අපි වරින් වර කිව්වා සන්දානයේ පක්ෂ කැඳවන්න ආණ්ඩුවේ සීලු පක්ෂ කැඳවන්න රජයේ පැවැත්ම පිළිබඳ බරපතල අර්බුදයක් නිර්මාණය වුණා. මෙන්න මේ අවස්ථාවේදී ආණ්ඩුවට සිද්ධ වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර දාපු යෝජනාව නැවත වතාවක් එළියටගෙන සර්වපාක්ෂික සමුලුව කියන කතිකාව ගේන. ඒ වෙලාවේ ඒ ගෙනාවේ සත්‍චේතනාවෙන් නෙවෙයි කියලා මගේ විශ්වාසය. සර්වපාක්ෂික සමුලුව සාර්ථකද? මා පෞද්ගලික වෙන සර්වපාක්ෂික සමුලුව අපි ඉදිරිපත් කරපු යෝජනාවද අපි ඉදිරිපත් කළා තියෙනවා. ආණ්ඩුව ඒකේ පරදායි ලෙස පාවිච්චි නොකිරීම නිසා අද ඒක නොවැදගත් අර්ථ ශූන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. වර්තමානයේ වැඩිපුරම කතාවට ලක් වෙන අවධානයට ලක් වෙන මාතෘකාවක් තමයි ආණ්ඩුවට එරෙහිව අරගෙන එන්නට සූදානම් වෙනවායි කියන විශ්වාසභංග යෝජනාව. මේ විශ්වාසභංගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දෙනවද නැද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියක් විදිහට පක්ෂය කුලහ සමග සම්බන්ධ වෙන්න තීරණය කළ ඉවරයි. මේ සියලු දෙනා මේක හඬින් කිව්වා. එහෙම තියෙද්දි අපට ඒ පක්ෂයේ ඒ මතයෙන් විතැන් වෙන්න පුළුවන්කමක් නැහැ. එහෙම වෙනවා නම් ද්‍රෝහියෙක් විතරයි ඒ කාරණාව වෙන්න පුළුවන්. ද්‍රෝහීන් ඉතිහාසයේ පුරාම හිටිය 1956 ජයග්‍රහණයේ පෙනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් ඒ වෙලාවේ හිටපු බර්නාඩ් අල්ලු විහාර මහතා එක්සත් ජාතික පක්ෂයට ගියා. 1960 අපේ පක්ෂයේ උපසභාපතිවරයෙක් වන සීබිද සිල්ල මහත්තයා අනිත් පැත්තට ගියා. එහෙම ද්‍රෝහීන් ඉන්න පුළුවන්. දැන් වර්තමානයේ ඉන්න පක්ෂ ලේකම්වරු මහලේකම්වරු උපසභාපතිවරු ගැන එහෙම සැකයක් තියෙනවද? නෑ මම නම් හිතන්නේ නෑ. මොකද ඒ තරමටම සමාජයේ පීඩාව සමාජ තෙරපීම සමාජ පීඩනය 1956 ඔහොම සමාජ පීඩනයක් තිබුණ නෑ. ඒ කාලේ හිටපු ලේකම්වරයන් අනිත් පැත්තට ක්‍රොස්ඕව කරන්න. මම දැන් පුරෝකථනය කරන්න නෑ තවත් කවද්ද මේ විශ්වාසභංග ජනාව ගේන්නේ කියලා. අපට අංක සංඛ්‍යා ලේඛනයේ ලැබුණු වහාම අපේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයකට ලැබිලා ඒක පරාජය කරන්න මැදිහත් වෙනවා. පාහියංගල ආනන්ද සාගර හිමි ඇතුළු පිරිසක් අද මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වුවා. පාහියංගල ආනන්ද සාගර හිමියන් සහ තවත් පිරිසක් මහ බැංකුවට ඇතුළු වීමට අද උත්සාහ කළා. මහ බැංකුවට ඇතුළු වීමට පෙර මේ පිරිස විරෝධතාවයකද නිරත වී තිබෙනවා. ආරක්ෂකංශ වෙත පාහියංගල ආනන්ද හිමියන් පවසා ඇත්තේ තමන් මහ බැංකු අධිපති ලෙස දිවුරුම් දීමට පැමිණි බවයි. මහ බැංකු අධිපති ඇතුළු මේ බෝඩ් එක සම්බන්ධව තියෙන දූෂණ චෝදනා දැනට CID එකේ පැමිණෙන තොරතුරු සියල්ලම අපි අද බාර දුන්නා. විශේෂයෙන් මේ බාර දුන්නට වඩා නැහැ අර හොරාගේ අම්මගෙන් පේන අහන වගේ වැඩක්. ඒත් ඇතුළට ගියාම කියන්නේ අනේ ආන්දේ මොකක් හරි කරන්න කියලා. ඒ තරමට නිලධාරින් මේ තත්ත්වයේ ඉතා නරක තත්ත්වයට වර්ධනය වෙලා තියෙනවා. මහ බැංකු ඇතුළෙත් මෙහෙමනම් අනිකුත් රටෙන් ආයතන මේ අසහන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ පාලකීන් ඩොට් ඇදලා දාන්න ඉස්සෙල්ලා වහාම තමගේ රටවල් වලට යන්න කියන ඉල්ලීම කරන්නත් මේ අවස්ථාව අපි අවස්ථාවක් කරගන්න මහා නායක හාමුදුරනේ වැඳලොබ වහන්සේලකින් ඉල්ලනවා. දැන් මේ රටේ මිනිසුන කන්න නැතු ඉන්නේ, අඳින්න නැතු ඉන්නේ, යන්න විදියක් නැහැ, බේට් ටිකක් නැහැ, මැරෙන්න දින ගණන් කරගෙන ඇඳේ ඉඳන් පෑන් පෙත්ත ගණන් කරන මිනිසු ටිකක් ඉන්න මේ රටේ. දැන් මහා නායක හාමුදුර තයිනිකායක මහා නායක හාමුදුර මහමලුර රැස් වෙලා වහාම කැඳවන්න සංඝ සම්මේලනයක් ගෙනල්ලා පාලකෙන්ට වහා මේ සම්බන්ධ නිවේදනක් නිකුත් කරලා ස්වාධීන රට පිරිසකට පාලන බලය ලබා දෙන්න. එහෙම නොවුනොත් මේ රට තවත් යුද පිටියක් වෙලා ගිනි ගන්න පිටියක් බවට පත් වෙන එක කාටවත් නතර කරන්න බෑ. අද ඇත්තටම අපිට කරන්න පුළුවන් මීට වඩා හොඳට. ඒ නිසාද අපි බැලුවා මහා මංගු ඇතුළට ඇතුල් වෙලා අධිපතිකමට දිවුරුම් දෙන්න. පුවත්නිමයි වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ අපගේ රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශයෙන්. එතෙක් ඔබට සුවදායි සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.